හංවැල්ල ජල්තර නිවාස සංකීර්ණයේ පුද්ගලයෙකු තම දරුවන් දෙදෙනා ප්‍රාණ අපේටගෙන ජීව අත්බෝම්බයක් පුපුරවා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ ඒ ව්‍යර්ථ කළ පොලිස් නිලධාරීන් වෙනුවෙන් ත්‍යාග පෙරණීමේ අවස්ථාවට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. පොලිස් විශේෂ කාර්ය බලකාය සිද්ධිය වූ ස්ථානයට යන විටත් අදාළ පුද්ගලයා ජීව අත්බෝම්බේ ආරක්ෂිත අගුල ඉවත් කොට තිබුණා. පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් එක්ව ඉතා සූක්ෂමව මෙම තත්ත්වය පාලනය කිරීමට සමත් වුණා. ඒ සඳහා කැපුණු නිලධාරීන් අගය කරමිනුයි ත්‍යාග පිරිනැමුණේ. මේ නිලධාරීන් දීර්ඝ කාලයක් තිස්සේ බෝම නිෂ්ක්‍රිය කිරීමේ රාජකාරිය දෙමින් නිරන්තරයෙන්ම තමන්ගේ ජීවිතය දෙවනි කොට සලකමින් ක්‍රියා කරන නිලධාරී පිරිසක් පාස්කු ප්‍රහාරය එල්ල වෙච්ච දිනේදී කොළඹ කොච්චිකඩේ ප්‍රදේශයේදී තවත් වාහනයේ කටවල තිබිච්ච බෝම්බයක් පුපුරා යාමට පෙර එය නිෂ්ක්‍රිය කිරීම සම්බන්ධයෙන් කටයුතු කරත් මේ නිලධාරී කණ්ඩායම ඒ සම්බන්ධව ඇගයීමක් මෙතෙක් කිරීමට නොහැකි වෙලා තියෙනවා. ඒ සම්බන්ධව අපි ඉදිරියේදී ක්‍රියා කරන බලාපොරොත්තු රුසියානු සොල්දාදුවන් ලෙස යන ප්‍රශ්නේ මේ සම්බන්ධයෙන් පදනම් ඔව් අපි අපරාධ පරිශ්‍රය දෙපාර්තමේන්තුව මගින් විශේෂ විමර්ශනයක් මේ විදිහට ආරම්භ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඊයේ යුදහමුදාවේ ඉහළ නිලධාරීක ඇතුළු කීප දෙනෙක් අත්දැකීම් කරන් තිනවා. ඒ අනුව මුළුමනින්ම ශ්‍රී ලාංකිකයින් රුසියාවටත් යුක්‍රේනයටත් යැවීම සම්බන්ධව ජාවාරමක නිරත ලයින් පුද්ගලයන් සම්බන්ධ දැඩිව නීති ක්‍රියාත්මක කරන මොකද හේතුව යුද්ධයේ සහභාගී වෙච්ච රණවිරුවන් ලෙස සැලකෙන විවිධ හමුදාවල සමාජිකින් රැවටීමට ලක් කරලා එයා අරගෙන ගිහිල්ලා භයානක යුද පිටිවලට ඒගොල්ලන් යොදවල ඉවරලා සමහරුන්ගේ ජීවිත මේ වෙදී අහිමි වෙලා තියෙනවා. සමහරුන්ගේ බරපතල තුවාල ලැබලා තියෙනවා. ඒ නිසා ඒ අයගේ රැවටීම වල ලක් නොවන ලෙස තිල්ලා සිටින මේනෝට හඳුනාගෙන තියෙනවා කොපමණ ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවද කියලා. අපිට විද්‍යාකාර තහවුරු නොකරපු ආරංචි වලින් සැලකිය සංඛ්‍යාවක් ගිහින් තියෙනවා කියලා ඉවරලා දැනගන්න හම්බෙලා තියෙනවා. ප්‍රකාශ කරන්න බෑ මොකද ඒක තහවුරු කරපු වෙලාවේ